ෆන්ක්ෂන්ස් 16කට ගිහින් තියෙනවා. කවුද මේ ෆන්ක්ෂන්ස් වල අප්‍රූවල් දීලා තියෙන්නේ? එහෙම ෆන්ක්ෂන්ස් වලට යනකොට ඒ ෆන්ක්ෂන්ස් වල ටිකට් කරන. ටිකට් කරන මුදල් කොහෙට දෙන්නේ? ඒ අපේ ක්‍රිකට් ආයතනයට එනවාද? එහෙම නැත්නම් පෞද්ගලික පුද්ගලයකට යනවාද? පිට ආරංචි වෙන ඔෆිෂල් හයක් කියලා. නෑ ඒකයි. ඔෆිෂල් එක. එතකොට 16කට යනවා කියන්නේ ක්‍රිකට් බෝඩ් එකත් නොදන්න ඔෆිෂල් පහක් තිබිලා තියෙනවා. ටීම් එකේ ඉන්න එක ෆ්ලෝ එකනේ ඉන්නේ. එතන සිකියුරිටි දාන්න නැද්ද? අපේ ජෙනරලි දානවා. දානවා. ජෙනරලි දානවා. ලිෆ්ට් එක ගාවින් එදෙන්නේ නැහැ මොකද? අපි ගියත් හම්බෙන්න බෑ ටීම් එක. ICC ගේ ඉන්ඩිපෙන්ඩන්ට් ලැමතුම ලේසි නෑ. ඒ තියෙද්දි වෙලා මේ ගැන ඉන් ඩෙප් පරීක්ෂණයක් කරන්න ඕනේ. ඉන්ඩිපෙන්ඩන්ට් කමිටි එකක් දාලා. මෙව ඉස්සරහට සිදු නොවෙන්. ඒගොල්ලෝ කියනවා මෙන්ටල් ස්ට්‍රෙස් එකක්, එන්වයරන්මන්ට් එක හොටෙල් එකේ ඉඳලා යරිදින්න පුළුවන්. ඒගොල්ලෝ එළියට යන්න බෑ. දැන් වරක් මං ඉන්නකොට ඒකෙත් තිබ්බ කර්ෆියු. ඒකට ඕස්ට්‍රේලියානු ඒගොල්ලෝ එක්සැම්පල් එකක් හැටියට ගන්නවා. මම හිතන්නේ අමුතුතුමා ඒ ඒ වෙලේ තිබ්බේ විශාලම උදේ මේ බබල් එක තිබ්බේ මේ කොවිඩ් එක හින්දා මේ ඩිසිප්ලින් ප්‍රශ්නයක් නෙමෙයි නේද? ඒක තමයි කොවිඩ් එක තියෙද්දි ඒගොල්ලන්ට එළියට යන්න බෑනේ. එතකොට ඩිසිප්ලින් ඒ කියන්නේ මේකක් එන්නේ නෑනේ. දැන් මේක වෙලා තියෙන්නේ මේක ඇරියට පස්සේ ඒගොල්ලන්ට එළියට යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැත්තේ. එතකොට ඒගොල්ලෝ දැන් ලෝකේ ඔය කියන කොච්චර වෙස්ටර්න් කන්ට්‍රීස් උනා පොලිටිෂියන් කෙනෙක් කිව්වොත් ඇත්ලීට් කෙනෙක් කිව්වොත් හැසිරීමේ ක්‍රමයක් තියෙනවා. නැත්නම් පහුගිය ටිකේ අද දේවල් එක්ක ඇත්තටම මේ අපේ කල්චර් එක තියා අනුගමන මම හිතන්නේ මේ වෙස්ටර්න් ප්ලේ කෙනෙක් කිව්වොත් ඒ තරම්. අතිම කැත. ඒක ඇත්ත කතා. ඒලේ අර ප්‍රොමෝට් කරන මේ අපේ ගත්ත මේ ග්‍රෑන්ඩ් බිස්නස් එක. ප්‍රොපර්ටි ඉන්වෙස්ට්මන්ට් ඉන් මෙච්චර ඉන්ජරිස් එනවා නිතරට වල්ලලායට ඒගන්තුමා ඉන්ජරිස් ආවේ හැම්සින් අරම එව නෙමෙයි බෝල ඇඟිල්ල කැඩිච්චෙව්වා එහෙම පොඩ බලන්න අපේ යන්නේ කකුල් ගොයින් නෑ අපේ බෝල ඇකදලා කවුරු තිච්චෝන්නේ ෆිට් නැති ඉන්ජරිස් එන්නේ ක්‍රිකට් ෆිට්නස් නැති ඉන්ජරිස් අපේ තියෙනවා ඉතින් ෆිට්නස් ටෙස්ට් එකක් දාන්න ලේකන්තුමා ඒක දැන් ගන්න එයාස දෙන්නේ ගිහිල්ලා අපේ ප්‍රධාන එක්කට කියලා දෙනවා කරන්න ඕනේ කියලා අරගෙන දාලා අනිත් පුරස සමගදමතුමා ෆිට්නස් ටෙස්ට් එක කරවාද කියලා එනවා ඒක චෙක් කරන ට්‍රයල්ස් ගහුවද කියලා මේක ට්‍රයල්ස් ගහන්න දෙයක් නෑ ඒක අපේ ගහපෙන්න ඒක එතන නමුත් අපේ ෆිට්නස් ටෙස්ට් එක කරාද කියලා බලන්න ඇයි අපිට මෙච්චර ඉන්ජරිස් අපේ ෆාස්ට් බෝල හොඳම ටික වැට ෆාස්ට් බෝලින් ඉන්න ට්‍රේනර්ස් ලගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා දැන් අපේ කාලේ කිව්වොත් දැන් ඔන්න බයිනවා පරණ කාලේ කියලා නමුත් පරණ කාලෙත් අපි ඔය ඩඩ ක්‍රිකට් ගැහුවා මට හිතෙනවා ක්‍රිකට් පරිපාලනයනොත් ඒක චෙක් කරන්න ඕනේ පුටි ගහලා ගවුස් වල ගැහුවේ අලි සම එතකොට සතිය දෙක ඇතුළත තමා ඩොපින්ග් එකට හදලා මැච් ගැහුවේ ඉතින් ග්‍රවුන්ඩ්ස් හැවි පාස් බෝලර්ස් ලගේ කොහොමත් කකුල් වලට මම හිතන්නේ මෙහෙ සෙල්ලම් කරලා ගියාට පස්සේ එකපාර ජස් වෙන්න අමාරු MCG ගේ ප්‍රැක්ටිස් කරත් එහෙ හම්බෙන්නේ සාමාන්‍ය හොඳ කන්ඩිෂන් තියෙන ග්‍රවුන්ඩ් පුටි ගහන ග්‍රවුන්ඩ් එක ඉතින් තනිකර මඩ කකුල් වලට ඒක දරා ගන්න අමාරුයි කන්ඩිෂන් සීතත් එක්ක මම හිතන්නේ ඒකින්ද පාස් බෝලර්ස් ලගේ ගොඩක් ඉන්ජරිස් ආවේ කියලා hiru gossip.lk